ධර්මානු ශාස්සනාව. දේශකයාණන් වහන්සේ මොරටුව ගොරකාන කදුරු දූවදීපාරාම විහාරවාසී පූජ්ජපාද හැඩිගල්ලේ චන්දා ලෝක්ක ස්වාමින්ත්‍රයණන් වහන්සේ. මෙම ධර්මානු ශාස්සනාවේ දායයිකත්වය දරන පින්වතුන් ඇල්පිටිය කුරුදුගා හැත්තැක්ම ඇල්ල පාර ජයනිහි පදිංචි නන්දා හේවගේ මහත්මිය. බමනා කොටුව ඉමියන් ගොඩ වාර්ිය පොළ පදිංචි කේ ඒ වනිතා පත්බිනීම හත්මිය. හලුතර කටුකුරුද පැට්‍රික් පිරිස්මාවත පදිංචි රුචරාධ සිල්වාම හත්මිය ඇතුරු පිරිස. පන්නිපිටිය ඇරව්වල මෛත්‍රීීමාවත පදිංචි ටඒ. සිල්වාම හත්මිය. කුරු නෑගල තිත්තවැල්ල ධර්මපාලමාවත පදිංචි තක්ෂිලා උබෙරත්නම හත්මිය. උඹක් ඇව සිර නිවසේ පදිංචි කේ එම්ප්‍රියන්ත කුමාර මහතා ඇතුළු දූ දරුවන්. නාවැල කොස්වත්ත ගුණසේකර උද්‍යානයහි පදිංචි ජයනාතද සිල්වා මහතා. සෙදහෙවතුනි සූත්‍රපිටකේ කුද්ධක නිකායේ පේතවත්තු දේශනාව ඇසරු කරගෙනයි අද දේශඛාණන් වහන්සේ ධර්මානු ශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ගෞරනය දේශඛ්‍යාණන් වහන්සේට දැහැත්වට්ටියයක් පිළිගන්වා ධර්මාණු ශාසනාවට ආරාධනා කළා, නාවල කොස්වත්ත ගුණසේකර උද්‍යානයේ පදිංචි බුද්ධිකාද සිල්වා මහත්මිය. දැන් අපි ධර්මස්ශ්‍රවනයට පෙර තිස්්‍රණ සහිත පංචසීලේ සමාදන්වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින්න් වහන්ස. සාධූ, සාධූ, සාදුූ. නමුෝ තස්ස, භගවතෝ, අරහතෝ, සම්මා සම්බුද්දස, නමුතස්ස, භගවතෝ, අරහතෝ, සම්මා සම්බුද්ධස්ස. නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරණංගච්චාමි බුද්ධහන් සරණංගච්චා තම්මන් සරණංගච්ඡාමි දම්මන් සරණංගච්චාමි සංගන් සරණංගච්චාමි සංගන් සරණංගච්චාමි දෘතියම්පි බුද්ධන් සරණංගච්චා දතියම්පි බුද්ධං සරණංග්චාමි තුතියම්පි දම්මං සරණංගච්චාමි තුතියම්පි දහම්මං සරණංගචාමි තුතියම්පි සංහං සරනංගච්චාමි තුතියම්පි සංගං සරණංග්චාමි තතියම්පි බුද්ධං සරණංගච තතියම්පි බුද්ධන් සරණංග්චාමි තතියම්පි දම්මං සරණංගච්්චාමි තතියම්පි දහමං සරණංගචාමි තතියම්පි සංහං සරණංගච්්චාමි තතියම්පි සංගං සරණංග්චාමි පනාති පාතා වේරමනී සික්කහාපදන් සමාධයාමි පානතිපාතා වේරමනී සික්කහාපදන් සමාධයාමී අදින්නාධනා වේරමනී සික්කහාපදන් සමාධයාමි අදින්නාදාන්නා වේරමනී සික්කහාපදන් සමාධයාමි හාමේසු මිච මිච්චාචාරාවේරමනී සික්කහාපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරා වේරමනී සික්කහාපදන් සමාධිය මුසාවාදා වේරමනී සික්කහාපදන් සමාධයාමි මුසාවාදා වේරමනී සික්කහාපදන් සමාධිය සුරාමේරය මච්ච පමා දට්ඨානාවේරමනී සි

ගච්චන්තු දීවතා සද්ධම්මංමනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස්සවන කාලුඔයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා සදුු සදුු සදු නමුෝතස්ස භගවතුූ වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස, භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස තම්පිහි අන්න පානීන මම දක් හිනමාදිස තදාහං සුකිතා හිසසං සබ්භකාම සමිද්ධිණති හද දවසේ මෙඋතුම් ධර්මාණු ශාසනාව ධයකත්වය දරන පිමතුන් ප්‍රධාන කොට ඇති ලාවවි ධර්මාණු ශාසනාව ශ්‍රවණය කරන්නට ඉඩ පහසුකං සලසාගන්න වාස්නාවන්ත ගුණබර කාරුණික පිමතුනී. ජීවිතේ පුළුවන් වෙලාවල් වලදී තර්මස්ශ්‍රවනය කරන එක සංසාරයේ පිළිබඳව අවබෝධ කරගන්නත් ජීවිතයේ පිළිබඳව අවබෝධ කරගන්නටත් මහා රොකුලක් ආශිරුවාදයක් බවට පත්වෙනවා. කරන සෑම කෙනෙක්ම ඒ පින්දහම් අතරට එක පිනක් විදිහට ධර්මස්්‍රවනයටත් ඉඩකඩ වෙලාව යොදවන්ඩෝන වෙන්කරණ්ඩෝන අපිට මේ හැමදේම ලැබිල තියෙන්නේ සසර ජීවිතය කරගන්නට යුදුන පින්දාම් කටයතුලට හොඳ මනුස්ස ජීවිතයක් ලැබුණ හැමෝටම තමතමන් කර කියයාගත් ආකාරයට ඉන්න හිට ඉන්න තැනක් ලැබිල තියෙනවා තම තමන් දීපු කරපු ආකාරයට කන්නාන් දෙන්න ටික ලැබිලා තියෙනවා තම තමන් ප්‍රාර්ථනා කරපු සිතූ පැතු ආකාරයට මනුස්ස ජීවිතයකුත් ලැිල තිෙනවා. එනිසා මේ හැමදේම ලැබිලත් නිස්කාරණය වෙලාව කාලය අපතේ මිඩංගු කරල දානවට වඩා පුළුවන් වෙලාවදි මහන්සිවැඩෝන ආපහු මනොස්ස ජීවිතයකට යන්න මේ නවත්තන තැන ඉඳලා කුසල් ධර්ම පූරණය කරන්න අවශ්‍ය පසුබිම හදාගන්නට මහන්සි වෙන්නට ඕන. ධර්මස්්‍රවනයට එළඹුණේ නැතෝතින් ඒ උදවියට බුදුරජාණන් වහන්සේලාගේ කාලවල ඉපදුනත් එළබෙන්න්න ලැබෙන්නේ නෑ ධර්මස්ශ්‍රවනයට. එහින්දා ධර්මස්්‍රවනයට බනාහන්නට මේ ජීවිතය තුළ හිඩකඩ හිත පුළුවන්තරංවෙෙන් කරන්න් ඕන නැබුරු කරන්නට ඕන. හිතහ මහන්සි වුනායට තමයි යම්කිසි දවසක හිත හදාගන්න උපකාරී වන ධර්මදේශනාවක් ඇහුුණත් ශ්‍රවණය කරන්නට හිත නැබුරු වෙන්නේ ගත නැබරු වෙන්නේ. අදාපි මේ ධර්මාණ ශාසනාවට මාතෘකාව විදිහට තබාගණ්ඩේදුනි මේ සංසාර ගමන කොයිතරන් භයානකයිද කියන එක ගැන ඉතාම ලස්සන්ට පැහැදිලි කරනවා පේතවත්තු දේශනාව තුළ. පේතවත්තු දේශනාව තුළ බොහෝ අවස්ථාවන්වලද ඒ ඒ උදවිය ලබාගන තියන ඊළඟ ජීවිත ලබාගන්න හේතු වන කාරණාව විමසද්දී අපිට තේරෙනවා අපිට හම්බ වෙනවා හටවච්චනය සහ කරන කියන වැඩකට යුතු වැරදි විදිහට භාවිත කළ නිසාවින් ගොඩා කුදවිය දුකට පත්වෙලා තියෙන ආකාරය අද මාතෘකා කරගත්තේ නන්දා කියන පේතවත්තු දේශනාව ඇඒ තරං ශ්‍රද්ධාව ඇති කාන්තාවක් වනේ නෑ ඇගේ ස්වාමිපුරුෂය ඉතාම ශ්‍රද්ධාවන්තයි ශ්‍රද්ධාවන්ත නැතිහින්ද දෙන්න එක්ක බනාහන්න ගියපු දවසක් ඒගුල්ලන්ට මතකනෑ. ස්වාමි පුෘෂය ධර්මශ්‍රවනය කරන්න ගියා එවනට නම්දා ධර්මස්ශ්‍රවනය කරන්න ගියනේ. එවගේම තමයි ඇගේ ස්්‍රද්ධාව අඩුන හින්ද කවදාවත් ධනප්පිනක් කරන්න හිතනැබුරු කර අවස්ථාවක් එහෙම වච්චනයක් වත් වැරදිලාවත් කටින් පිටකළ අවස්ථාවත් ඇගේ ජීවිතය තුළ තිබුණිනේ එත් ස්වාමි අහෙමනෙවෙයි ඉඩකඩ ලැබෙන තැන්වල ඉඩකඩ තියෙනතැංවලදි දෙපාරක් හිතන්නේ නැතිව දම්පින් කරන්න පෙළඹුණා අපි කාටත් සසර ජීවිතවල නිවෙන මොහොත දක්වාම පිනාවශ්‍යයි එහින්ද හැමෝම පින්ඳහම් කරන්නත් ඕනා උසල් වඩන්නත් ඕන මෙ නන්දාගේ ස්වාමියය ඉඩකඩ ලැබෙන වෙලාවෙද දම්පින් කරා එත් නන්ද කවදාවත් ඒවට අත ගැහුවෙනේ එවක් කරන වෙලාවල් වලද පුළුවන්තරන් දොස් කිව්වා කමකට නැති වැඩ තේරුමක් නැති වැඩ සල්ලි වියදංවෙන වැඩ බොරු වැඩ ඔය විදිහයට කිය කියා කිය කියා නැවත 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 පින්දාහම්වලින් ඇය දුරස් වනා ඒත් ස්වාමිය ඒ කිසීම දෙයක් ගණනකට ගත්තිනේ තමන්ට හරිවැරැද්ද කොතම හරිතැනක හරියට තේරණවනන්. තමන් කරන නිවැරදිදේට මුළු ලෝකෙම විරුද්ධ වඋනත් කමක් නේ තමන් හරිදය කන්නවනම් මුළු ලෝකෙම විරුද්ධ වනත් කමක් නේ. තමන් හරිදේ කියනව නම් මුළු ලෝකෙම විරුද්ධ වනත් කමක් නෑ මොකොද තමන් කරන්නේ හරිදේ නිසා. එනිසා නන්දගේ ක්‍රියා කලාපයක් එක්ක මොන වෙලාවකදිවත් ඇගේ ස්වාමයා හිතබිඳ ගත්ති නෑ. ඔහු කල්පනා කළා ඒ එයාට තේරණ තරමණ ඒයාට දැනෙන තරමණ ඒයාගේ අවබෝධ මට්ටමනි ඔහු එෙම කල්පනා කළා.ඒවහරි හොඳයි. ජීවිතීවසීම පුරදු කරගන්න. දැනුන් තේරුම් නැති උදවිය දැනුන් තේරුම් නැතිකමට කියනකයි කතන්දර. වැඩ කටයුත්තු තමන්ට ඒ විදිහට හිතල ඉවසගන්න පුළුවන්නන් අපි හිතන ඒවා ජීවිතය ගොඩාක් හොඳයි ධර්මශ්‍රවනය කරන්න උදවිය එහෙම තමයි ගොඩනගෙන් ඕන. හිත කියන්නේ එක පාට්ට ගොඩනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතාම සියුම්ව අල්පෙනෙත්ති කටුවකින් වගේ සුද්ධ කර කර සුද්ධ කරගර තමයි මේ ධර්ම මාර්ගය තුළට කෙනෙක් පිවිසෙන්න්නවඕන. එඉ සාහර නන්දගේ ස්වාමි පුරුෂය මොන වෙලාවකදිවත් ඒවට කේන්ති ගත්තිනේ ඒ එයා දන්න තරම ඒ එයාගේ අවබෝධය තරම එහෙම කියලා තමන් කරන වැඩටි කරගෙන ගියා ඇ සෑම වෙලාවකදිම තෙරුවන්ට පුළුවන්තරම් ගැරගුවා තෙරුවන්ට පුළුවන්තරම් අවමං කලා තෙරුවන්ට පුළුවන්තරම් අපහස කළා ඒවක් කරර කර කර කරකර කාලයක් ජීවත්තුනා හර කයි පුොත්ත ලත් පිහතුන් හලා ඇති කරන කලට පව් මිහිරිය මිසේ කියලා තියෙනවා ධම්මපදේ ඕක ගාථාවකින් තියෙනවා මදදුවා මං්්‍යත්දී බාලෝ කියලා කරන කලට පව් මිහිරිය මිසේ අපි කළබල වුණට ස්වභාධර්මය මොන වෙලාවකදිවත් දඩුවන් දෙන්න කලබල වෙන්නේනේ ස්වභාාවධර්මය හැම වෙලාවෙදිම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා ඒතමයි කරගත්ත පින් අහවර වෙනකම් පින් තියද්දි කවලමට දෙන්නය එනේ එනිසා නන්දගේ ජීවිතයේ මනුස්ස ජීවිතයකට ඇවිල්ල එයා ලබාගත්ත ආුෂ ප්‍රමාණය අවසං වෙනකං ස්වබාදහම බලං හිටියා. බලාග නිදලා නන්ද උත්ඵල වෙනවා රෝගාතුර වෙනවා රෝගාතුර වෙලා නනාවක් ඔත්ඵලව හිඳලා නන්ද මරණයට වත් වනා ම ජවිත ගෙන හොට තරම් ගන හිටියා ඕයතුවා මේකත් තවත්ක ධර්මතාවයක් විතරයි. නන්ද මරනයට පත්වන මායිකක වහලක්කට ජීවත්ව වන ගැනිී අවුරදු ගෙනනාව. මයිකක්ක ඇදේ නිදාගත්ත ගැහැනී අවුරදු ගනාව එවුනත් මට මේ දුරස්වීම දරාගන්න පුළුවන් මට මේ වෙනස්වීම දරාගන්න පුළුවන් මට මේ හැරයාම දරගන්න පුළුව. කොහොම ධර්මයස්සේ. දොහු කල්පනා කල්ලා තිබුණ කවදහර දවසක මත් මැරෙනවා මගේ බිරිඳදත් මැනෙනවා. කවදර දවසක මත්පොලොවට පස්ස වෙනවා මගේ බිරිඳත් පපොලෝට පස් වෙනවා මගේ දරුවොත් පොලෝට පස් වෙනවා. මෙ ලබලතියෙන්නේ තාවකාලික ගොනුවකට තාවකාලික එක තුවකට තමයි මනුස ජීවිතය ලබලතියෙන්ද. ජීවත් එෙන්න්න ඕන හින්ද සමාජයට ගැලපෙන්න්නේ ඉන්න ඕන හින්ද සමාජයේ අව්වාන අපවාදවලින් බිදෙන්න්න ඕන හිද. ජ විතය තුළ හ ජවිතයකට පත් වෙලා දරුමල්ලෝ හදල ජීවත්තුවත්. මගේ යටිහිත හොඳට දන්නවා මේ කොයි දේත්තාව කාලිකයි කියලා. මගේ අටිහිත හොඳට තේරල තියෙනවා මේ හැමදේම කවදහරි දවසක මට වෙලාවක් නොකීය දවසක් නොකී අතාරන වෙනවා කියලා. මගේ යටිහිත නැවත නැවත මතු කරලා කල්පනාවට නොගත්තාත් දැකල තියෙනවා. මගේ ට හිට මිනිස්සුට ගොඩක් සුදුකඩ ටන අස්ථාව. මගේටේහිටපු මගේ ඥාතිවරුන්ගේ මත් මගේ හිතවත්තුන්ගේ ෆොටවේක කොළ කෑල්ලක පින්ට් කල්ල ලයිට් කනවල තාප්පවලයෝ කලවල වයදම්මා සංකාරා කියලා යටිින් ගාපු. එහෙම ගහල අලවපු බිල් ඕනතර මගේ යටිහිත දැකල තියනෙන වැස් දෙෙගොස්සී. එනිසාහු කල්පනා කලා මේක තවත් එක සිදුවීමක් විතරයි. මේ සිදුවීමට අද හෝ හෙට හෝ කව දහෝ දවසකම මූුණ දෙන්නඩටුවන මේ අද සිද්ධ නොූනො මේකට ඉදිරි දවසකාහරරි මට මූුණ දෙන්න වෙනවා එ නිසාහු කල්පනා කළා තව සතියක් මාසියක් ගියත් මට මේකට මූුණ දෙන්න වෙනවනම් අදත් සිද්ධ වනේ තව මාසයක් සතියක් අවුරුද්ධ ගිහිල්ලා සිද්ධ වෙන දීම නම් ඔය දෙක මේ එකයිනේ කියලා ඔහු හිත හදාගත්ත මේක තමයි ධර්මතාවේ කියලා. කඳුලක් තරමට ඔහුගේ ඇස්තගෙන් ආවිනේ. වි නැති නන්ද මැරුණ එක හොඳයි කියලා ඉතින් සතුටුණ එක හින්දන වෙයි ඕගේ ඇස්තකට කඳුලක් ආවි නැත්තේ ඔහුම මේ ධර්මතාවේ දැනගෙන හිටියා. ලෝකෙ ධර්මතාවේ තේරුම් අරගන්න පුළුවන් උදවී හරි අඩුයි. ඇතිවීම පැවතීම නැතිවීම අවබෝධ කරගන්න පුළුවන් උදවී හරියා අඩුයි. මිනිස්සු ගඩා ධර්මාශ්‍රවනයක නව. ධර්මශ්‍රවනය කළට තාමත් නැතිවෙන දේවල් වෙනුවෙන් පොල්ගහනෝ. ධර්මශ්‍රවනය කළට තාමත් නැතිවෙන දේවල් වෙනුවෙන් අඩනවා. බනෑැහුවට පෙට්ටි ඇතුලේ දාලා හතර දෙනගෙ කරෝඩින් අරගෙන යනකොට විලාපතියනවා තියල යන්න තියල යන්න කියලා. තර්මස්ශ්‍රවනය කලාට යටිහිත්තට හරියට තාම මේ ධර්මකාරණ වැටිලනේ. මොකද යට හිත උඩු හිතන් ආරය කරන ඉන්නවා. උඩු හිතර තමයි මේ කාමලෝක ඔක්කොමලා තියි. කාමලෝකෙ බැඳීම්වලට හිතාහු වෙලා. කාමලෝකෙ බැඳීම්වලට හිත හිරවෙලා ගැලවෙන්න විදිහක් හොයෙනවා. නෙවෙන්න විදිහක් හොයෙනවා. විසඳගන්න මගක් හොයෙනවා. එවුනාට බලන බලන හැම පැත්තම විසඳුම් කියල ගත්ත හැම තැනක මන්තිමටිතුරුණේ ආපහොතාව ප්‍රශ්නයක් විතරයි. එනිසාේ උඩුහිත කාමලෝකේයට බැඳි ලවනෑමට වැඩිය කාමලෝකයට බැඳි ලහින්දා මේ කවබෝධ කරවන්න මේක තේරුම් කරවන්න ගොඩාක් අමාරුයි. එනිසා දකින දකිනවාරයක් පාසා කඳුළු ෙළෙනව අඩන අන්ඩන වාරයක් පාසාම හිීල්ලනව මිනිස්සුන්ගි ජීවිතවද. ඒ. මේ ස්වාමීයා මේ පුරුෂයා ඒ හැමදේම දැනගෙනහිට පොින්න්ද. කඳුලක් කෙලිුව නෑ වටේ මිනිස්සුනන් කියන්න නැති. මහ පුදූ මසත්පුරුෂ මිනිෙක්නේ. අරතරං කාලයක් එකට ජීවත්වෙලා කන්න බොන්න ටික හදලදුන් බත්තික තම්බල දුන්න හොදිටිකු ියලදුන්න තේක හදළදුන් අර්මනුස්සය මැරුණට පස්සේ කඳුලකින් වතෘ ගුණ සලකන්න ෑන. එලිය මිනිස්සු. හැම වෙලේම අප අපේක්ෂා කරන්න එහෙම තමයි. ැරුණණට පස්සේ අන්ඩල කෘථ ගුණ සලකන්න ඕන කියල තමයි මිනිස්සු අපේක්ෂා කරණීත් බුදුපියාණන් වහන්සි දේශනා කරන්නේ මැරුුණට පස්ස ඒකත් තවත් එක මලකඳක් කියල කල්පනා කල්ල ධර්මතාවය ඔස්සේ කෘථගුණ සලකන්න කියලයි කියන්නේ. ඉතිං නන්දා මරණයට පත්වනා. ඉන්න කාලි කරකයාගත්ත දේවල් හොඳ වුණේ නැතිවුුණහම ජීවිතේ ඊළංග තැංවල හරියට මිනිසුන්ට දුක්විින්ඳදින්න වෙනවා ඒක. යුත්තනි කායි පංච ගතිපේයාල වගේ මනුස්සච්චු තිස ූත්‍රෙ ුද මර දශ කලති. කරගත්ත තරමට තමයි කාගේ ජීවිතවල ලැබෙන්නේ. කරකයාගත්ත තරමට තමයි කාගේ ජීවිතවල දුකහෝ සතුට හෝ විඳීන්නේ අනුබව කරන්නේ කරකයාගත්ත තරමට අපි හොඳටම දන්නවා නන්දගේ ජීවිතේ ඇය යනකොට ගෙනන්න පුළුවන් විදිහට දෙයක්කරගත්නෙන ඇමනි සුකර කියයා ගන්න දේවල් ඕන තර ඒ කෙ ගාට උදේ නගිට වෙල ඉඳලා රෑට පව ඇස්දෙක කියවන වෙලා වෙනකම් ඉහේ කෙස් ගාන්්ට කියනවා ඉහේ කෙස් ගාන්ට දේවල් කරනවා දවසක් දවසක් පාසා ඒත් ඒව හොඳට අහුලල කරලා බලන්න අහුලල කල්ල බරද්ධ අපිට අහුවෙනවා දවසක් ලබල දවසක් ගෙවෙනකොට යනකොට ගෙනියන්න පුළුවන් වෙන විදිහයට කර කියා ගත්ත දේවල් ඉතාම අඩුයි මුළල දවස පුරාාවට මගෙවල් දොරවල් මැද්ද කිය ඒ යනොට ගෙනන්න. උ දස රාවටම දරුවෝත්ත එක්ක හටුවෙවී දරුවෝත් එක්කම දරුවම්මම වඩාගණමින්, ඒ අයම තුරුල් කරගනිමින්, ඒ අයම ඉ ඉම්බ හිටිය කියලා ඒව යනකොට ගෙනියන්නන් බෑ. උදේ නගට වෙලේඉදන් නිදාගන්න වෙලා වෙනකම් වත්්‍යපිටිය පහරගා හිටිය කියලා. ඒවරගෙනයන්නන් බෑ. උදේ නගට වෙලා වෙඳල නිින්දටයන වෙලාව දක්වාම කඩ පිල්ල තැන් තැන්ව රස්ථයාදුගහ අනන්ගේ ඕපදූපම කියව කියව හිටිය කියලා. ඒ ගෙනියනකොට ඒවා යනකොට අරංයන්න ශක්තියක් වෙන්නේ ආශිරවාදයක් වෙන්නේ. යනකොට අරංයන්න පුළුවන්කම ලබෙන දවසට එකවෙේලා කරි අද්ෙ එකකට එකතු කරලා තුරුවන්ට වවැදර. යනකොට අරංන්න පුළුවන්කම තියෙන දවසට එකවේලා කරී අතමානෙ තියෙන ගහක මලද් දෙකක් නෙලාගෙන භාග්‍යවතුන් වහන්සට මංම පිරිසිුදු පවිත්‍රම දෙයක් පූජාකරනවා උතුම් මනුෂ්‍යත්වයට කියලා පූජාකරනක්. නකො ටරංගන්න ලුවන් කමතියෙන්නේෙ මාසටික දවසක්කරේ උතුරු සලුව දරාගෙන සිල්රැද්දක් පොරවගන සීලේෙන් යුක්තව දවසගෙවන්න අධිෂ්ඨාන කර ගත්තනම්. අන්න ඒව තමයිට්ටිකක්හර යනතනකට හයියක් වෙන්න පිමතුනි. මේ සංසාර් ගමන අපි කාටවත් වාරු දෙන්න කවරුවත් සංසාරිනේ. සෝම්පිට්ටනයට ගිහිල්ලා වලඇතුලටගගේ හිල්ලා එතන පස්දාලා වැැහුවට පස්සේ. හොන්ද අමාරුවකටවත් අල්ලගෙන නැගි ඉන්න කෙනෙක් අපිටිතුරුවෙනන. එනිසා නන්ද ඔයදේවල් කිසිීම දෙයක් කල්පනා කරයනය තේරුම්ගත්වෙන නිකම් තේරෙන්න්නේන අහන්න මඕන කියා දෙන්නම ඕන ඒත් අපි හොඳට දන්නව මිනිස්සු අපිට කියා දෙනව දෙහෙමදේවල් අපිට එහෙම කියා දෙන්නේි නෑ. අපේ කංවල්ට ඇහුන තරමක් ඇහුණේ ගැහුවත් ගාපන් කියන වචනෙන. අපේ කන් දෙකට ඇහුණ තරමක් ඇහුුණේ බැන්නොත් බැපන් කියන වචනන. අපේ කන්දකට වැඩිපුර හුණේ අපේ අද දෙෙක කකුල්ක වැඩි පුරහුරු කේවේ උඹට කොරොත් උඹත් අනෙ පැත්ත කරපන් කියන වචනය අත් බැඳන්ගන්න එපා කියන වචනන මුළු සමාජ අපිට නැවත 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 නැවති ගැනවේ ඒටික ඒ ධර්ම ඔස්සේ තමයි පෙන්වතුනි හිතෙන් ඒවත් ගලවන්න උපකාර කරන්න. ධර්ම ඔස්සේ තමයි කියාදන්නේ ඒ ද එෙම කිවට පින්ගවොතුන්න එහෙම කියන්නේන්නෙ. යද හෙම කරන්න කිවට පිඟතුන් හෙම කරන්න යන්න දෙපා. මොකද ධර්ම යොස්සේ තතාගතියන් වහන්සි දේශනා කරලා තියෙනවා කියන කරන දේවල් හරි පුදුම විදිහට සංසාර ජීවිතයේ ඇල්ලි ඇලි අපිත් එක්කේෙනවා. එකට ගැන උපාදානය. ඇල්ලි ඇලිය එන ගතිය. මේ ජීවිත මොහර දේවල්ටිකක් ලැබිල තියෙනව ඇති සංසාර ජීවිත ඇලි ඇලියෙන්න්න පාර්ථනා කරහිද. මගේ වෙන්න මගේ ළඟ ඉන්න ආපහු මගේම වෙන්න මතු භවිත් මගේම වන්න ඔයි ඉටිකොල කප කපර ඇලි වෙනකක් ගහන්න කළුපාට අකරුවලි. ඔය දම්මා සංකාරායි කියල කිව්වට අනිච්චාාවත සංකාරය කියලා කිව්වට අරි ඉටිකොල කපකප ලස්සන වචනවල ගහන්න මගේම වන්න අපේම වෙන්න කියලා ඇලි ඇලි නගතියන පිිතුනි. මේ සසර නිර්මාණය වනේ මොකද මේ තරමටම දඩබ්බර විදිහට ඇලිය ඇලි ගිය ගතියනෙ. ඉතින් නන්දා කළයුතු දේවල් ප්‍රතික්ෂේප කළා තනුරුවන්ට නිතුරෝම කයි අතන්දර කිව්ව තුනරුවන්ට නිතුරෝම අපහස වෙන විදිහට හැසිරුණා කටයුතු කළා බනින්න කරන්න පුළුවන් තැන්වල බැන්නම් ඉංගිබිංගිවලින් ඇනුම් පදවලින් කියන්න කරන්න පුළුවන් තැන්වල ඒ විදිහට කිව්ව අකර කරපු කියපු දේවල් අන්තිමට එකතු කරගෙන ගොුණුවක් විදිහයට හදාගෙන ඒක හිතේ තියාගෙන යන්න ගියා. ඊළං ජීවිතයේ හැඳන්න ක්‍රේතලෝකයක් තුළ විතයක් යඇන්න ලාතුරකින් ලබෙන තැනක්නෙ. සූත්‍රපිට කේ ගොඩාක් තැන්වල දේශනා කන්නවා මිනිහෙක් වෙන්න ගොඩා පාරමිතා පුරන්ඩ වන. මනුස්ස ලෝකයකි මනුස් සම්මකිෙනෙක්්ගි බඩේ කලයක් විදිහට හැටගන්නක්. ඒක මගදි අනතුරකට පත්වෙන් නැතිව දසමාසෙකට ාසන්න කාලයක් හරිහමං විදිහට එතන ඉඳලා එතනින් එලියට ඇවිදිල්ලා ඉතිරි ආව්චටික මෙතන විදින්නත් පිඟතුනේ. සංසාරයේ හොඳට පෙරුම් පුරලතියෙන්ට ඕන. ඇැමෝටම ලැබේනිිනේ. එනිසා නන්ද ගීළග ජීවිතයේ ප්‍රේතුලෝකකටගේ කරකයා ගත්ත විදිහට. ප්‍රේතුලෝකයට ගිල්යි උපත්තිය ලබ නොදැන් හු හරනක්නේ කාය එක්ක කතා කල්ල කියන්නද. මම ඉන්න තැන මේ විදිහ දුකක් මම විදිනව මට දැන් තේරනව තුනුරුවන්ගේ වටිනකම මට දැන් තේරනවා මේකෙන් ගැලවෙන්න වෙන ක්‍රමයක් නෑ තුනුරුවන්ම තමයි මුල්වෙන්න කියලා මට දැන් තේරනවා කියන්න කෙනෙක් හිටියනේ එ ඔක්කොම තේරුණා පස්සේ.මිනිස්සුන්ගේ ජීවිතවල ගොඩාක් දේවල් තේරණකොට පිවතුන්නේ කාලය ගෙවිල ඉවරයි. මිනිසුන්ගේ ජීවිතවල හරිවැරැද්ද පිළිබඳව හරියට තේරණ වෙලාවෙනකොට වෙන්න ඕන ගොඩාක් දේවල් සිද්ධ වෙලත්තිවරයි. එහින්දා. ප්‍රේත ලෝකහිට වැටුන නන්දා. රයක් දවාලක් නැතිව සෙම් සොටු බිබී හිටියා හඳුළු බිබී හිටිය ගැලවෙන්න විදිහක් නැතිව. හිතල බලන්න වේලක් ආහාරටික නැතුූ බඩගින්න ඉන්න නෝතින් එහෙම. ඊළඟ වේල කන්න ගොඩාක් මහන්සි වෙන්නේ පලවෙනි වේලත් එක්ක උදේට කෑවිත්නය ඒ හින්ද තවබත්යෙන් දක් වැඩි පුරබෙදා ගන්නවා. මොකද ඒ තරමටම මේ බඩට දැන්න කුසගින්න ඒ තරමටම වැඩි. පිපාසේ හැදුනට පස්ස පිවතුන් බලන්න සමහර වෙලාමට වීදුරුවක් ගන්න තරංවත් පිංවතුන්ගේ හිත. ස්පසුවක් ගන්න නෑ ටැ්ෙක් ඇරගත්තායි හෙම්මක් දෙකට බීගන බීගන වීගන යනෝ. පිපාසේ හදුන හමත් ඒ වගේ. ප්‍රේතුලෝකවල කොහෙන්න්ද පිමතුනි කන් කවරු කියල දෙන්නද. ්‍රේත ෝකවල කොහෙන්ද බොන්න වතුර කවුරු කියල දෙන්නද කොහෙෙන් කියල බොන්නද. මහාගංගාාවල් හතර පැත්තෙන් ගලාගෙන ගියත්. ඒ තැංවල අගල්වල කානුවල කුණුගඳ ගහන වතුර ගලන තැංවල ප්‍රේතයව වෙලා ඉපදිල ඉන්න සත්තකොට්ට අආසලට ඒ වතුර බොන්න පුළුවන්කමක් නෑපිගතනි. මනස්සලෝකඇල දොලවල තියන වතුර ලිම්පතුල තියන වතුර ප්‍රේතලෝකෙ උදවයට කැපවෙන්නේනෙ. ඒතලෝකයට යන්නෙම කන්නත් නැතුව වතුරත් නැතුවේ නිසා මනුස්සලෝක මේ හැදිල තියන ස්වබාධර්මය තුළ තියෙන වතුර කෑම ඒගොල්ලන්ට කැපන ඉතිං. නන්ද හරීයට දුක්විදනෝ බඩගින්නෙ නොයි පිපාසේනොයි. බඩ අල්ලගෙන කෑගහනවා. වේලක් දෙවේලක් නෙවෙයි හැම්ම තප්පරයක් ගානෙම නන්දා පිච්චනව බඩගින්නෙෙන් පිච්චනෝව පිපාසය. දවස කහම්බෙන්වගේ ස්වාමියයා මේ නන්දා ප්‍රේතලෝක උත්්පත්තිය ලබල ඉන්න ඒ ස්ථානයෙක් මේ ස්වාමිය යනවා යනකොට නන්ද කල්පනා කලාා බොහෝ දවසකට පස්සේ මනොස්ස ලෝකෙ මම ඉන්නකොට මගේ සැමියම් මෙතනින් යනවා ඔහුගෙන් දෙයක් ඉල්ලුවට කමක් නෑ ඔහු පින විශ්වාසකන්න කෙනේ ඔහු තෙරුවන් විශ්වාසකන්න කෙනෙේ මම නැතිවනා කියල නෑ ඔහු අදටත් කරගෙන කියාගෙන ආපු පින්කම්ටික මගේ අඩුව තිබුණත් කරනව ඇති නන්ද කල්පනා කලාා ස්වාමිය එතනී යනකොට තමන්ගි මේ විරූපී දේහය අර ස්වාමියට පේන සැලැසවා පොඩි වෙලාවකට මහවෙලාවක් කතාබා කරන්න ඉඩ දෙන්න. පොඩි වෙලාවකට පේන සැලැස්සුව. පේන සැලැසුවට පස්සේ මේ ස්වාමිය දකිනව නහරැවැල් ඉලිප්පුන ගැහැනියන්. ගැහැනිිය අද්ද පිරිමියද්ද කියලා හිතාගන්න බැරිතරමට විරූපී හරියට අගුරු කෑල්ලක් වගේ. ඒ තරක් නෙවෙයි මූන වලගැහිලා ද්බොල්ලෑව එලියට ඇවිල්ලා මෙ ගැහැනියගේ. ඇඟ දිහා බලන්නව ඒ විතරක් නෙවෙයි නිර්වස්ත්‍රව ඉන්නේ. ඔහුවා අන ඔන්න්නුබ කෞද්දතිී කෞුද කියලැහ්වා. හවෙලාවෙ කිව්වා. මා වඳුරගන්න පුළුවන් වෙන විදිහටමං ඉන්න කාලේ වැඩකරේ නෑ කිව්වා. මාව දැක්කට පස්සේ ප්‍රසාධයක් හැතිවෙන විදිහටමං ඉන්න කාලේ හිත හදාගන වැඩ කටයුතු කරේ නෑ කිව්වා. මම තමයි කිව්වා. නොබත් එක් එකට හිටපුන ඔබේ බිරිද නන්දා. නොබට මොකක්දැහොම මේ අත් වන ඉරණම. ඔබට කරන්න දෙයක් නෑ කිව්වා මම ජීවත් වෙලා ඉන්න කාලෙ කර කියයා ගත්ත දේවල් තමයි කිව්වා අද මං මේ විඳින්නේ මම කන්න නැති වතුර නැති ප්‍රේත ලෝකක දුක් ඉඳදිමයකිේවා. ඔහු කල්පනා කළා මැවිෙනවිමට මොකක් හරි දෙයක් කරන්න පුළුවන් කම තියෙනවනා ඒකත්වින් සිද්ධ වෙනවානි. දින් ඇහුව ම කද කන්න පුළුවන් ඔබෙනුවමින්. ඒ ගමන කිව්වා. තොනුරුවන් අරමුණු කරගන තමයි ඔබට මාව ගලවගන්න පුළුවන්. ඔහු එවෙලාවෙ කිව්වා හොඳයි. දැනට මගේ මේ අතේ තියෙන්න සලුව ම ඔබට දෙනවා. ඔබේ නිවස්ත්‍ර විදිට ඉන්න එපා ඇතුමක් ඇඩුමක් නැතුව හොම එපා. දකින කෙනෙකුට කැත හිතෙනවා. දකින කෙනෙක් අප්‍රසාදයට පත්වෙනවා. එනිසා මේ සලුවෙන් යන්තමටවත් විලි වහගන්නේ කියලා. ගගේ දවටගෙන හිටිය සලුව උඩුකය වසාගෙන හිටිය සලුව ගලවල නන්දට දෙනවා. ඇ ඒදිහා බලාගෙන අඩනවා. අඩන්න නිකං නෙවෙයි. ඔහොම අතින් දුන්නට ඉස්සරගේ මට දැගන්න පුළුවන්කමක් නෑකි්වා. ඔහොම අතින් දුන්නට ඉස්සර වගේ මට අරගෙන ඇග දවටගන්න පුළුවන්කමක් නෑකිව්වා. ඔයි විදිහටම වස්ත්‍ර පූජාවක් භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහසංගරුවරට පූජා කරන්න කිව්වා. ඒ විදිහටම දම් පූජාවක් භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සංගරත්නේයට පූජා කරන්න කිව්වා. ඒ පූජා කල්ල මාවට්ටිකක් මතක් කරන්න කිව්වා. බුදු හාමුදුරුවන්ටත් කියන්න කිව්වා මාව ඩිංගක් මතක් කරන්න කියලා. ස්වාමියය යන්න ගිය ගමන නතරලා තමන්ගේ මිනිහෙක්ට නරක් ුණ හම තමන් එක් එකට හිටපු කෙනෙක් මේ වගේ නරක්කට වැටුනහම මේ වගේ විනාසකට වැටුනහම්මි වගේ දුකට වැටුණනාහම කොහොමද පිංවතුමි යන්න තිීන ගමනයන්නේ. හු පවු හරෙනවා. ආපව් හැරෙන්න්නේ යන්න ගිය ගමන පැත්තකට දාලා ඔහු ඉක්මන්ට ගේ බුදු හාමුදුරුව හම්බවෙන්න. කොච්චර වුුණත් මගේ කමනය පිවතුින්. තමන්විකමන ඉන්නකං මොනවිදිහට කරත් ඉන්නකං මොන විදිහට කිව්වත් මගේ කම කියන එක දැනෙනවනේ කාටත් කොතන ඒකටනේ ඇලීම කියන්නේ. ඔහාගේතුන් හන්සේ ගෙහින්කිව ස්වාමීනි බුදුරජාණන් වහන්ස. හරරිම කනගටයි මගේ පිරිද ඉපදදිල න්න තැනගැ වාමි ඇහෝ මටතාදර්ශනය වුණා මට පෙනුන අයවද. අනේ භාග්‍යවතුන් වහන්ස කට්ට කලුයිකිවගුරු කැෑල්ලටත් වැඩිය. ජීවත්ල ඉන්න කාේ මොනතරං ලස්සන රූපයක් යට තිබුණද බදුහාාමුදරණි. ඒත් ඇයාද කට්ට කළුයිකිව්වා ඉන්න කාලෙත් ම ඕන තරංකිව්වාය කිව්වා ඔයි රූපේ හිද උඩගු වෙන්නපා ඔයි රූපයෙන් හිත උදදුමවා ගන්නපා ඕක මැරේෙන ඕක විහාස වෙනවා කියලා. ඒත් ඇය ඇහවෙනයකිව්වා. ජීවත්තල ඉන්න කාලී. හඳ රූපයක් ලස්සන රූපයක් ලැබුණ ඇය කට්ට කළුයිබ දුහාමුදුරණයද. අගුරු කෑල්ලක් වගේ කිව විරූපී වෙලායකෙව්වා. භාග්‍යතුන් වහන් සේවිතරක් නෙවෙයි. කොයි තරන්නම් ම කිව්වද. කට කැඩෙනක කිව්වබ දුහාමුදුරන්නේේ ඉන්නකම් දනප්පිනක් කරගන්න අඩුම තරමේ. බනභාවනාවක් කරන්නත්නම් දනප්පිනක්වත් කරගන්න අඩුම තරමේ ඒක තමයි ඉතුරු වෙන්න යන ැනකට ඒත් ඇහුවනෑ භාග්‍යතුන් වහන්ස. එයා කරගත් ඒේවාද යා තනියම විඳවනවා. ස්්‍රරහ ඇවිල්ල මට දර්ශනය වුණනා මට පෙරුණ ඒව බුදු හාමුත්‍රණය ඇල්ල හිටිය අත් දෙක දික්කරල දානටික් පූජා කරන්නේ කියලා. මට ඒකට ඉඩ කඩ දෙන්න භාග්‍යතුන් හන්සේකිවවා. එ වෙලාවී බුදුපාණන් වහන්සෙහුගේ ආරාධනාව පිළිගත්තා. නන්දාට හරී සතුටක් ඇති වුණා මෙ පින්ංකම වෙන වෙලා වෙනක නන්න ඇගලි ගනගෙන බලං හිටීමකද ඇයට එක තප්පරයක් උනත් මහා කාලයක් වගේ බඩගින්න පිපාස ඇත්තිද. න්ද ඇගි ැගැෙන හිටි පහුවනිද දාන වෙලාවෙනකම්. මහා සංගරත්නය පිළිබඳව තුනුරුවන් පිළිබඳව මේ තරන් දවසක් නරක හිතිං බලපු නන්ද. තොනරුවන්ට දම්පින් ඇප උපස්ථාන කනකොට ඒ විවේචනය කරපු නන්ද අන්තතිමට තේරුන්ගත්ත මට ඉතුරුවෙන්නේ පික් විතරයි නේද කියලා. බුදුපාමොක් මහා සංගරත්නයට දෙනවා බලාගෙන නන්ද හරීයට සතුටුනා ජීවිතයේ පළමුුවතාවට. දෙනව බලාග තුරුව වෙන් බෑැපින්තුනි. ගන්නකොට සතුට හිතෙන තරමට ගන්නකොට සතුට ඇතිවෙන තරමට දෙනකොට දෙනවා බලාගෙන සතුටු වෙන්න බෑ. දෙනකොට මිනිස්සු හැම වෙලේදිීමම බනි නොව දෙනකොට මිනිස්සු හූලනව. එහින්දා. නන්ද කවදාවත් නැතු අද දෙනවා බලාගෙන සතුට වුණා. සතුට වෙනකොට සතුටු නන්දගේ හිත අර පින බලනකො පිනක් කරනව බලල සතුටු වෙන එක මොන තරම් වටිනවද කිය. නොස ලක අපි කියනවනන්නේ ිනිස්සුන්ට පින් දහම් කටයුතු කරද්දි. ඒවා කරන කියන දේවල් වලට එළඹුණනාට පසේවා විවේචනය කරන්නපා. ඒවා ගණනකට නොගෙන ඉන්න පාමි බලන්න අන්තිමට ඒ විදිහෙදයක් කරනවා බල තමයි සතුරුවෙන්න පුළුවවා. තමංගි අතින් කරගන්න බැදවියන්ටත් හෙමයි. කරනවා බල සතුරුවෙන්න පුළුවන්ගේ තමංගී අතින් කරගන්න බෑහේතුව පින් දාහම්රන්නවත් හෝ ක් නුස ෝ ර ගත්. පින්දහම් කරන්න වත් පහසත්කං වෙන කොහේවත් හැදෙන්න්නේනේ. එනිසා මනුස්සලෝක පින්දහම් කරගන්න වත් පහොසත්කං හදාගත්ත උදවිය පිනට දහමට අනුව ජීවිතය හිත හැඩගස්වා ගණ්ඩෝඕන නිකරුණේ කාලයේ මිඩගු කරණ නැතිව. නන්ද කවදාවත් නැතුව සතුට වුණා. නන්දත් බලාගෙන හිට අබදුහාමු දු්‍රෝප්‍රදාාන මහා සංගරත්නයට සතුරු හිතින් තමන්ගේ ස්වාමිය දම් පූජ කනවා. නන්ද දිහා ල හරී සත්වටනාා හිත සතුටින් සතුට පත්වෙන ොට තුනරුවන් පිළිබඳ මහා ප්‍රසාධයක් ඇතිවුණා. මේ වහරි කෙටි කාලය පින් තුනිම හෙම කරන්න පුළවා. තුනරුවන් හැම කාලෙකම ලෝක වැඩ ඉන්නනේ. බුද්ධරත්නය ධම්මරත්නය සංගරත්නයටට හැම කාලෙම ලෝක වදනා කරන්නත් බෑ. හැම කාලෙකම දම් පැම් පූජා කරන්නත් බෑ. එක කාලයක් එනවා පින්වතුන. ඔය කියන මහා මානික් රත්න තුන තිබුණතනක් පත් හොයා ගන්න නැති වෙන කාලයක්. මි ්‍ය දෘෂ් ිය විශ්ව ැෙලයනවා. දෙවියන් මරුන් සහිත මුල විශ්වේ මිත්‍යා දෘ්ටයෙන් වෙහිරනවා මිනිසුන් සියල් වූම මිත්‍යා දෘෂ්ටයෙන් වෙහළයනවා එක එක් කෙනා එකඒක නාඩගන්න අටනවා. ඒ කාලවලි දම්පිංකල් කරාට තුනුරුවන් විශේහි දෙයක් පූජා කළ ලබනානි සංසශක්තිය ලබන්න මදී. ඉතිං තුනුරුවන් වැඩඉන්න කාලෙ නන්ද ප්‍රේතලෝකේටගේ නන්ද වාසනාවන් තයියේ ඇති. මොකද අන්තතිමටර ඇත්තේරුන්ගත්තන. විතේ මනිස්සු මහර ලාවට අන්තිමටවත් ඇත්ත නැත්ත හරියට තේරුම්ගන්න නේ නන්දයි පදනේ මැරිල් හරි කමක්නේ ඇත්තනැත්ත තේරුගන්න පුලුව මුණ තැනක. අරකරපු මහාපින්කම දිහා බලලා. හරයට සතුටු වෙනවා නන්දයිදා. ඒ සතුට වෙනකොට සතුනකට නන්දට තේරෙනවා. අර තමන් ඉන්න තැනින් තමන් වෙනස් වෙනවා කියලා. නන්දා දිව්‍යම යාත්ම භාවයක් ලැබෙවා. ඒකත් අස්තිරයි, ඒකත් අනිත්‍යයි. ඕන ලාවකාපහ පරන තැන්ට වැටෙන්න්න පුළුවන්. අපේ එතන වර්ණනා කරන වනවේ නමුත් හිටපුතැනේ විදිහට ඒ තැනකොයි තරන් හොද. අර නිරාදුක් විඳවිඳ ඉන්නවට වඩා යම්පමනණකටවත් අස්වැසිල්ලත් තියෙනවනේ පිනාක් කොඔස්සේ අරවගේ තැකට ගියහම ඉතිං ඇ දිව්‍යමය භවයකට දි්‍යමය උපතකට ගියා. අර පින දැකලා, තොනුරුවන්ට පූජාකරපු දේවා දැකලා. තුොනරුවන් නැති වෙන කාලෙක ප්‍රේතලෝක වල කෝටි ප්‍රකෝටි ගනම් ප්‍රේතයෝ බුද්ධ ශාසනයක් තියෙන කාලයක් බල 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 බලයනවා. අපි මේ ජීවිතයේ මනුස්ස ජීවිතයක් ලැබේ තුොනරුවන් වැඩඉන්න කාලෙක එන්සා කවරුමන විදිහට කිව්වත් කවරුමොන විදිහට කළ. අපි අපි තමතමන්ට තේරණ පමණින් හිතන්ඩුවන යන කොටි තුරුවෙන්නේ කරගත්ත දෙයක් විතරයි කියලා. නන් දදිවේ භවේකට ගියා. නදල්පනා කළලා මට මෙතැන්ටෙන්න්න පාර කියපු මනුස්සයට මගේ සතුට මම කියන් දෝන. මට මෙතන්ට එන්න පාර පෙන්න්න පු කල්්‍යයාාන මිත්‍රය මගේ ස්වාමියයටට ම ඉන්න තැන පිළිබඳව පෙන්න්න ඕන එතකට ඔහුට සතුටු හිතෙ එක වෙලාවකති නැවත්ත නන්ද ස්වාමිියට ප්‍රදර්ශනය වුනා, ස්වාමියට දර්ශනය වුුණා. ස්වාමියයට අහම්බෙම්ම නන්දව පෙන්ෙනුුණ එදා ඇබුහොම ලස්සනයි. ඒත් ස්වාමිය තාම දන්නෑ මේ කෞුද කියලා. එදා එලස්සන වස්ත්‍රාබරනෑදලා. එදා ඇය ඇගේ රූපය එදා ඉතාම ප්‍රසන්නයි. ඔහු අහනවා නොබ කෞු්ද කියලා. මේ තරං රූප සම්පත්තියක් ඇතිව මේ තරං ලස්සන ටැඳ පැළඳගෙන ඉන්න ඔබ කවුද කියල හුව. ඒ ගමන කිව්වා. ඔබේ පිහිටෙන් තමයික්ව මං අද මේ තැනටාව. අන්න ඒ වෙලාවි. මේ නම්දා කියන්න දේවතාවය මේ ස්වාමියයට කියා දෙනවා තපපේහි අන්න පානේන මම දක් කියන මාදිස, තදාහං සුකිතා හෙස්සං සබ්බකාම සමිින්දිනීතේ මේ හැමදේම ලැබුණෙ කොහොමද. මේ හැමදේම ලැබුණේ ඔබ මගේ ආරාධනාව මගේ ඉල්ලීමට පිටුනොපා තුනරුවන්ට දම්පැම් පූජා කරහින්දා. තුනුරුවන්ට දම්පැන් පූජා කල්ල පින්දන වෙලාවෙදි මම හරීයට සතුටුණා ඔබ මංගන හිතල මං වෙනුවෙන්ගේ කටයුත්ත කරද්දි. ඔබ තමයිකිව්වා මාව ගලවගත්තේ. ඔබ තමයිකිව්වා මට මෙතැන්ට එන්න පාර හැදිවේනිසා. බ සතුටු වෙන්න කිව ඔබ නිසාමන් අද මෙතන ඉන්නවායි කියලා. එච්චර තමයි පින්හතුන තිංහතෙනින් එහාට ධර්මදේශනාවක් අහලා එතනත් අනිත්යයි එතනත් වෙනස් වෙනවා එතනත් නැතිවෙනවා කියලා තේරුන්ගන්න පුළුවන් තරමට නන්දගේ හිත පෝෂණය වෙලා තිබුණෙනේ. පිනෙන් ගොඩ ගියා ඒත් කුසලයෙන් ගොඩයන්න නන්දටතාම පින්මදි කුසල්මදිී. එනිසායි දර්ශනය වෙලා කිව්වා මං මේ තැනටාව ඔබේ පිහිටෙන් ඔබේ උපකාරෙන්. ඔබ පූජා කළ දක්ෂිනාව නිසාාවෙන් බුද්ධ ප්‍රමුක මහා සංගරත්නය වෙනුවෙන් දම් පූජා කන්නවා දැකලා මං මේ තැනට ආවා. අර ප්‍රේතලෝකින් අර අපා දුකෙන් මාව ඔබ ගලවගත්ත කියලා කටපුරාන්නො සෑහෙන්න ස්තුූති කලා තමන්ගේ ස්වාමයාට. භාග්‍යතුන් වහන්සේ වෙලාවි පිරිසරමුණු කරගෙන දේශනාගන්නවා. මහනනි බලන්න මේ සංසාරය මේ සංසාරය ගැ තයි ම ඔබට නැවත නැවත පැහදිලි කරන්නේ. මේ සසරෙන් තමයි ගැලවෙන්න කිය කියා කියා නැවත නැවත මම ඔබලාව උත්සාහ කරන්න උත්සාහ කරවන්නේ. මේ සංසාරය දිවලෝකවල ගියත් භයනකයි මහනිනි. පින ඉවර වෙනකොට මොනවෙලාවකාරරිියයා පහු අපපායට වැටනවා. පින ඉරෙනකට මොන වෙලාවකාර තිරිසල්ලෝකට වැටනවා. පින ඉවර වෙනකොට මොන වෙලාවකාරි ිරේතලෝකට වැටනවා හනිිනි සංසාරය කියන්නේ ඒ වගේ තනක්කට වවා. අන්න නිසා. මහනි ධර්මාශ්‍රවණය කරරරර මේ ඇලියලි යන ගතිය සහ ඇලෙන්න හිත මානබලන ගතිය. පුළවාන්තරං විදර්ශනාාවෙන් ප්‍රහාණය කරන්න මහනනිිකිව්වා. ඇලෙන දේවල් විදර්ශනා කරන්න කිව්වා. ඇලියලි හිත පවත්වන්නට වෙහෙස වෙන ගතිය විදර්ශනා කරන්න කිව්වා. විදර්ශනා කරනකොට ඔබ දැන්දකිනවට වඩා එහාට දෙයක් මේ වගේ තියෙන ඇත්තක් ඔබට පේන්න පටන්ගන්න කිව්වා. ඒ විදර්ශනාව ඔස්සේ ඒ ඇත්ත පැෙනීම ඔස්සේ. ඇලි ඇලි යනයකද හොඳ ඇලීමෙන් ගැටීමෙන් තොරව නතරවෙනයකද හොඳ කියන එක ගැන මේ තීරණය ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනෝමහණනෙකිව්වා. එනිසා ඇලි ඇලි සංසාර යනතාකල් තාවකාලිකව කොතන හරි කෙනෙක් කරලා දෙන පිනක් අනුමෝදක් වෙලා හොඳ තැනකට ගියත්. ආයිත් නිරයට නරකකාදියට වැටෙන්න්න පුළුවන් එකවවා. ක්මලෝකවල ඉන්න ්‍රක්මියන්ටත්තෙහෙමයි. දිවෝකවලඉන්න දෙවියන්ටත්ත එෙමයි, මනස්ස ලෝකල ිනිස්සුන්ටත්ත එහෙමයි. තෙරි සල්ලෝකවල තිෙරිසුන්ටත්තහෙමයි පෙන්මතුනේ. ලැබිලතියන හැමදීම සුළු වෙලාවකින් නැත්තටම නැතිවෙලා වෙනස්ම විදිහකට මූන දෙන්න සිද්ධ වේවි. ඒකතමයි සංසාරය. සංසාරේ ගැන හිත අද්දි බය හිතනවා. සංසාරය ගැන හිතද්දි දැනවා. ලැබිලතිීන හැමදේීමම නැතිවෙලා වෙනස්ම විදිහකට මූන දෙන්න මට පුළුවන්ද. මේ ලැබිලතීන ටිකත් මට ොනතරං වැඩිද මේ ලැබිලතීනටි මීට වඩා ඉහට ලැබෙන් ගත්තුොත් මං කොහොම ඉසගන්නද කොහොම දරාගන්නද. එහෙනම් ඇලිියඇලි යනයකට වඩා උපාදාානෙන් සසර දීර්ග කරගන්නවට වඩා. ඇලි ඇලි යන ගමන නතර කල්ලා නිවීමෙන් නිවෙනය එක තමයි තමන්ට එක්කම සැනසිල්ල කියනවබෝධය ධර්මශ්‍රවණය කරදදි ලැබෙනවා එහමනං. අපි මීට වඩා මේ ධර්මානු ශසනාව දීර්ක කරන්නන්නේනේ? ඔබෑම කෙනෙක්මත් මේ ඔස්සේ සංසාරයේ පිළිබඳව තේරුන් ගන්න සසරින් එතරවෙන්නට ඇලියලියන ගමන නතර කරන්නට නිවීමට පත්වෙන්න මහන්සිවෙන්න කොයිදේ නමුත් දවසක නොකියාම තමන්ට අත්හැරෙනවා දුරස් වෙනවා. ගිලිහෙනවා කියන සත්‍යතාවය හොඳ ඒට හිතට ප්‍ර්‍යක්ෂ කල්ල අවබෝධ කල්ලා දෙන්න. ඒතැන්වල දිවසගන්න දරාගන්න මේක තමයි ධර්මතාවය කියලා. එහෙමනං.මට වඩා මේ ධර්මානු ශාසනාව දීර්ඝ කරන්න නැතිව සූත්‍රපිටකේ කුද්ධකනිකායි. පේතවත්තුවට අදාළ වෙන නන්දා කියන පේතවත්තු දේශනාව ඔස්සේ සිද්ධ කරන්නට යෙදුන ධර්මානු ශාසනාව අපි මේ විදිහට සමාප්ත කන්න අවසාන කන්නවා ධර්මශ්‍රවනය කලා වූ සියලු සත්තුවයන්ට නිර්වාන ප්‍රතිපදාව අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවත් තබන සා සාතුූ සාතුූ අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මාණු ශාසනාවේ ධයිකත්වය දරන පින්වතුන්ගේ අරමුණු සහප්‍රාර්ථනාවන් ජනවාරි මස තුන්වන දිනට යෙදී තිබු තම ස්වාි පුරුෂ්‍යාව වන. වංශ මහතාගේ උපන්දිනයට තුනරුවන්ගේ ආශිර්වාදය පාර්ථනා කිරීමටත් දෙදස් දාසේ වසරේ පෙබරවාරි මස ොළොස් වනදින පරලෝ සැපත් HP ලීලාවති මෑණියන්ට සහ දෙදස් තුනවසරේ මාර්තුමස කොළොස් වනදින පරලෝ සැපත්ගේ සරදිියල් පියානන්ට පින් අනමෝදැන් කර නිවන්සෝ ප්‍රාර්ථනා කිරීම සඳහත් දියනියන්ට හා සහෝදර සහෝදරියන්ට ධර්ම අවබෝධය ලැබීමටත් මෙම ධර්මදානමය පුං්චකර්මය උතුම් පාරමිතාවක් වේවා යන පාර්ථාවෙන් යුතුවද යිකත්වේ දරනවා, ඇල්පිටිය කුරුතු ගා හැතැක්ම ඇල්ලපාර ජයන නිවසේ පදිංචි නන්දා හේවගේම හත්මිය. නාරම්මල දම් පැලැස් බටගොල්ල පාදිංචිව සිට දෙදස් විසි දෙක වසරේ පෙබරවාරි මස දොස් වනදිනට පරලෝ සැපත්වී තෙවසරක් සපිරෙන ධයාපර මාව එල් ඒ කුසුමාවතී හත්මිය වසරදා හතකට පෙර පරලෝ සැපත් ධයාාපරපියා කේ ඒ ජයි සිංහ මහතා වසර තිස් දෙකකට පෙර පරලෝ සැපත් සෙනෙහ බර සහෝදරයාගේේ ඒ පේම සිරීම හතා සහ පරලෝ සැපත් සරු ඥාතිමිත්‍රාීන්ට පින් අනෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත්. වුලේ දුවවරු බෑනවරු ලේලිය සහුණ බුරුමිනිි පිියන් ඇතුළු සුජීවත්ව සිටින සේර්ම දෙනාට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කිරීම අරමුණින් ජුතුවත් දායිකත්‍රය දරනවා. බමනා කොටුව ඉමියන් ගොඩ වාර්ිය පොල පදිංචි කේ ඒ වනිතා පත්මිණී දියනිය. කලුත්තර කටුකුරන්ද වැවපාරේ සුජීවත්ව සිට දෙදස් විස්්ස වසරේ පෙබරවාරි මස ොස්වනදින පරලෝසපත්තු, විශ්රාමලත් පාඩසාාලා චාර්ණී ස්වර්ණා ප්‍රනාාන්තු මෙනවිය පරලෝසෙපත්වී අදදිනට වසර දෙකක් පිරීමනිමිත්තෙන් යටත් දෙදස් දෙක වසරේ පෙබරවාරි මස දහතුන්වනදින පරලෝසපත් වූ අගලවත්තේ කපුගම ජීවත් වූ මිසිනෝනා සූරවීර ආරච්චීමනියන් පරලෝසපත්වී වසර විස්සක් පිරීම මිත්තෙන්. එතුමියටත් පරලෝසපත් සරු ඥාතිමිත්‍රාදීන්ටක් පින් අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් සුජීවත්ව සිටින සියලුම ඥාතිමිත්‍රාදීන්ටත් පවුලේ සමටත් ත්‍රවිරත්නී ආශිරවාදය ප්‍රාර්ථනා කරන්නේ කළුත්තර කටුකරුන්ද පැට්‍රික් පිරිස්මාවත පදිංචි ස්වර්ණා ප්‍රනාාන්තු මෙෙනවියගේ ඥාති දරුවන් වෙන රචිරා සහ භාතිය සමඟ මිසිනෝනා මහත්මියගේ දරුවන් වෙන කරුණාදාස සහ යමුණ ඇතුරු පවුලේ ඥාතිමිත්‍රාදීන්. දාල් උනවටුන විසු විශ්‍රාමලත් පාටසල්ල අච්චාර්ය U.A සිල්වා ස්වාමි පුරුෂයා, කාංචන උඩවත්ත පුතනුවන්, සකුල් උඩවත්ත මුණ පුුර, හබරකට විසූ විශරමලත් ගැන ආධිකාරී, T සෝමසිරිී සිල්වා සොහොයුර, මොරගා හේන විසූ එරෝලි සිල්වා පියා, ැලින් නෝනාම් මව මොර පිටියේ විසූ ජයනයේරි සිල්වාමා මණ්ඩිය වීරසිංහ නැන්දම්මා ඇතුළු පරලෝ සැපත් සීර්ම ඥාතිමිත්‍රාදීන්ට මේ පින් අනුමෝතන් වී මෑත භවයකදීම නිර්වාණාවබෝධය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් ජයුතුවත් දූ දරුවන් ඇතුළු ඥාතිමිතරාදීන්ට මේ පින් අනුමෝතන් වී නිදුක් නිරෝගී සුවහා දීර්ඝශ ලැබී කැමති බෝධයකින් නිවන්සුව ලැබේවා යන ප්‍රර්ථනාවෙන් යුතුවත් දායකත්වය දරනවා පන්නි පිටිය ඇරැවවල මෛත්‍රීීමාවත්ත පදිංචි විශ් මික පාට සල්ලා චාරණ TA සිල්වා මහත්. දෙදස් දාසේ වසරේ පෙබරවාරි මස ොස්වොන දින හදිසි අනතුරකින් පරලෝ සැපත්තුූ යන්තම් පලාව කරුණෑ කළ විසූ විජේලතා විජේසිංහ ආදරණීය පුංචියම්ම පානදුර ගෝනවිල විසූ විශරාමලත් ගම්පති. WM හේරත්සිංඥෝසිී යාතාත්තා සහ WTO ිලිින් නොනාක් කිියම්මා ධර්මපාලමාවත තිත්තවැල්ල කුරුණෑගල විසූ ගප්්‍රියෙල් අ අප්පුහාමී පියාණන් සහ පේමාවත වී රක් කොඩිමෑණියන් ඇතුළුව පවුලේමියගේ සිරුමඥාතිමිත්‍රාදීන්ට පින්න්න අනමෝධන් කර නිවසුව ප්‍රාර්ථනා කිරීම සඳහත් දායිකත්‍රය දරනවා. කොරුනෑගල, ඉ වැල්ල ධර්මපාලමාවතේ පදිංචි තක්ෂිලා උබිහරත්න මහත්. පෙබරවාරි මස දොළොස්සනදිනට අසු එක් වන උපන්දිනිය යෙදෙන කුම්ඹක්වැව පහලවත්තේ විසූ පරලෝසැපත් ජබ. විසෝ මනිිකා ගුරුමෑැණියන්ට සහ. නැසේගියගේේම් පිය රත්නපියානන්ට පවුලේමිය ගිය සියලුම ඥාතිමිත්‍රාදීන්ට පින් අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් දේශ කියණත් වහන්සේ ඇතුරු මහාසංඟරත්නයට රණ විරුවන්ට පවුලේසිලු ඥාතිීන්ටහාහදදු දරුවන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රර්ථනා කිරීම සඳහත්. පෙබරවාරි මස ොස්වන දිනට උපන්දිනය සමරණ ගම්පහ මාමා සහ නැන්දම්මා ඇතුු පවුලේසිියලු තිෙනට නිදුක් මරෝීසුව දීර් ශ පාර්ථතනා කිරීම සඳහත්, සියලු තිෙනට ගෞතම බුදු සසුනේ ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණසුවයේ ලබේවා්‍යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වය දරනවා කුඹක් වැවසිසර නිවසේ ේ එම් පප්‍රියන්ත කුමාර මහතා ඇතුළ දූදර පිරිස. නාාවල ගුණසේකර උද්‍යානයේ අංක විසිහතරෙන්තු නෙහි පදිංචි බුද්ධිකාද සිල්වා මහත්මියයට සුබ උපන්දිනයක් මෙන්ම ඉතා ඉක්මනින් දරුමෝවබෝධය ලබා සසරදුකින් මිතීම සඳහා ශක්තියහා ප්‍රඥාව පැතිීම පරලෝ සෙපත් එමෝපියන් වන ජයල උදම්මට දීපාල නිවසේ පදිංචිවසිට පරලෝ සෙපත් වූ විමලාද සිල්වාමෑණියන්ට ඊද සිල්වාපියාණන්ට නවල ගුණසේ කර උද්‍යානය අංකදාහතරයෙන් එක නිවසේ පදිංචිවසිට පරලෝ සැපත් ව රත්නාවලි අබේසේ කර මෑණියන්ට සහ WSM අබේසේකර පියානන්ට පින් අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් සිරුලෝ සතුන්ට නිදුක් මිරෝගී සය ප්‍රාර්ථනා කිරීම අරමුණින් යුතුවත් ධර්මදේශකයණන් වහන්සේට ධර්මවබෝධය ලබා ඉක්ම භවකදී නිර්වාණ අවබෝධය ලැබේ වයන පාර්ථනාවෙන් යුතුව දායකත්වය දරනවා නාවල කො. ස්වත්ත ගුණසේ කර උද්‍යානය අංක විසිහතරෙන් තුනෙහි පදිංචි නේතඥ ජයනාතද සිල්වා මහතා දැන් පු්ඥාමෝදනා කිරීම සඳහා ගෞරෝණිය දේශක්‍යාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. ධර්මාණ ශාසනාව පැවැත්වීමනු ධර්මාණු ශාසන අවශ්‍රවණය කිරීමම් තුළනොත් යම්තා පින්කුසල් සිද්ධ කරගත් අදේශවළු පින්ම්පෙත් ලොකපාල කාරක්ෂක සම්මඇදෘෂ්ටික දෙවියන්ට මේ පුං්ඥාණමෝදනාවන් සිද්ධ කරනවා. පින් පෙත් අනෝදග වන සියලු දෙවියෝ බැම දෙනාගම ජීවිතවලට, අභවෘධිය ප්‍රාර්ථනාකරත්වා සුබසිද්ධය ප්‍රාර්ථනා කරත්වා, දෙවියන්ට ප්‍රාර්ථනය බෝධියකින්. නිවන් සම්පත් පෙඩිසමේ පින්. හේතුවා සනාවේවා කියල ප්‍රාර්ථනා කරන්න ධර්මාන ශාසනාවදායකත්වේ දරන්ට ඒදන පින්මතුන් වගේම ධර්මානු ශාසනාව ශ්‍රවණය කලාව වූ හැම දෙනා නමිනොත්. මෙලවහල සියලුම සංසාර්ගත පු්ාන මෝදනාවන් සිද්ධ කරන නොකරන සියලුම සංසාර්ගත ඥාතිවරන්ට මේ පින් පෙත් අනෝදන් කරම අනමෝදං වෙත්තුවා පුුණ්ාන මෝදනාවන් ලබන්ඩ කමැත්ක් බලාපොත්වක් ඇතිව යම් ඥාතිවරයෙක් ඉන්නවද.ඒසේ පුඥ ාන මෝදනාවන් ලබන්ට කැතිව බලා. පොරොත් වන සෑම සියල දෙ නාම මේ පින් අනමෝදංව සුව පත් භාවයට පැමිණේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරම ධර්මානු ශාසනාවවිදාාකත්වේ දරටේ දුණන පින්මවතුන් හැම දෙ නාටමත් ධර්මානු ශාසනාවශ්‍රවනය කරන්නට දනු සෑම සිලු දෙනාටමත් ුද්ධා දීත්‍ර විදිරත්න ආශිරවාද බලින්. මෙලව ජීවිත සුවපත් වේවා ෙඩදුක් බියකම් කටළ දුරුවේවා මේ මනුස්සජීවිතේ ප රුනාවක්ෂ නිදුක්නී රෝග සපන්නව තවචිරාත්කාලයක්. විින්දනය කරන්නට භාග්‍යවාසනාව, කායිකමානික සුව පත්භාවේ නීරෝගී භාවය සලසේවා තුනරුවන් සරණින් සූපත්වේවා හත් පසින්ම සියලු ආරක්ෂාව ලැබේවා කියෙන ප්‍රාර්ථනාව සිද්ධගනවා. අවසාන වශයෙන් ධර්මාණු ශාසනාව ශ්‍රවණය කළ පින්මතුන්ටත් ධර්මාානු ශාසනාව පවත්වන්නට ේදනුවටත් සම්මා සබුද්ධත්වේ පස බද්ධත්වේ මහරහත් භාව කියෙන තුන්තරබෝධියෙන්, පින්ංවතුන් ප්‍රාර්ථනා කර අරමුණ කරන අප ප්‍රර්ථනා කරන අරමුණ කර නිර්වාාණ බෝධයක් වෙනවද. එක නිර්වාණ බෝධියයට පැමිණ ජාතියක් ජනාවක් ව්‍ර්‍යාධයක් මරණයක් නැති. සදාකාලික සු ඇති යමාමහනිවනින් සැනසීම පිණිස. මේ මහානි සංසදායක කුසලකර්මය හේතුවේවා වාසනාවේ වයිසිතා සාදරසිතින්යුක්තව චිත්තා ප්‍රේතියෙන් සාදුකයා පිං අනුමෝදංවිය යුතුයි. ආකා සට්ඨාජ බුම්මට්හා. දේවානාගා මහිදදිිකා පුුණඥන්තන් අනුමෝදිත්වාචිරන් රක් අන්තුළෝක සාසනන්, ආකා සට්టාච බුම්මට්ඨහා දේවානාගා මහිද්දිිකා, පුුණඥන්තන් අනුමෝදිිත්වාචිරන් රක්කන්තුළෝක සාසනන්, ආකා සට්ඨාච බුම්මට්හාා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්හංතුළූකසාසනං. සාධූ, සාධූ, සාතුූ සැදැහවතුනි ඔබ සවන්දුුන් එම ධර්මානු ශාසනාව පැවැත්වූ දේශඛ්‍යාණන් වහන්සේ මොරට්ටව ගොරකාන කදුරුදුව දීපාරාම විහාරවාසි පූජ්ජ පාද හැඩිගල්ලේ චන්දදා ලෝක ස්වාමින්ද්‍රාණන් වහන්සේ. දේශඛ්‍යාණන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝාශ ප්‍රාර්ථනා කරමින් සාධකාරයක් පවත්වමු. සාධූ, සාධූ, සාදුූ. සදෙහව තුනි ඔබටත් පුලුවන් ස්වදේශය සේවේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබාගන්න කතා කරන්න ආගමිකාංශයට අපගේ දුරකථනංකය බිදුවයි එකයි එකයි දෙකයි හයිසියානූ හතයි එකසිහතලිහ මෙම ධර්මදේශනාව සංයුක්ත තැටියකෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථනාංකෙන් විමසන්න බින්දුුවයි එකයි එකයි තුන් සිය හතයි දහයයි අසු දෙක ඔබට තෙරුවන් සරණයි.